මෙතන තට්ටු කීයක් තියෙනවද අයියේ? තට්ටු පහක්. තට්ටු පහක් තියෙනවා. එතකොට මේ තට්ටු පහ තියෙන්නේ ගහක කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ ගහක තමයි මේ සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ. මෙතන මේ සම්පූර්ණයෙන් කාමර කීයක් තියෙනවද? සම්පූර්ණම කාමර 13යි. සම්පූර්ණ කාමර 13යි. මේ තියෙන්නේ රයිට්. කාමරයක් ළඟම තමයි තියෙන්නේ. අයියේ මේ ගහ මොකක්ද ඉස්සෙල්ලාම කියන්නේ? කොන් ගහ. කොන් ගහක්. කොන් ගහක තමයි මේ අපූර්ව ලස්සන ගෙදර හදලා තියෙන්නේ. මේ මාලිගාව හදලා තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි ඇතුල්ෙන්නට තියෙන්නේ. ඔව්. පඩිපෙළ. උඩට යනකම්ම පඩිපෙළ තියෙනවද? ඔව්. ඒ කියන්නේ ගහේ දැල්ලටම යන්න පුළුවන්. ඔව් දැල්ලටම යන්න පුළුවන්. එතකොට ගහේ දැල්ලටම යන්න පුළුවන්. මේ තියෙන්නේ කොන් ගහේ අත්තක්. ඒවා ඒ විදිහටම තියලා අර සාමාන්‍යයෙන් කිසිමව හදනවා වගේ නෙවෙයි. මේ වගේ යනකොට මේ මම නම් උස වැඩි හින්දා හතර වටේ ඔළුවක් තියෙනවා. මේ අපි ගහේ අතු දිගේද මේ යන්න හදලා තියෙන්නේ? ඔව්. ගහේ අත්ත දිගේ එහෙමම ලී ගහලා උඩට පාර හදලා තියෙන්නේ. ඔව්. රයිට්. පොඩ්ඩ බලන්න මේ කාමරේට ඇතුල් වෙන තැන. එතකොට මේ තියෙන්නේ කොන් ගහේ දැල්ල. මේ තියෙන කොන් ගහේ දැල්ල. එතකොට මේ ඉන්නේ අපි කොන් ගහ මුදුනේ. ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක. ආයිබෝවන් වාසනාවන් හැමෝටම. අද නිලමේ ඇවිල්ලා ඉන්නේ කතරගමට. අර තියෙන්නේ ලොකු කෝන් ගහක්. මේ කෝන් ගහේ දැල්ලටම යනකම් තියෙන්නේ ගෙදරක්. ඔයාලා විශ්වාස කරනවද? තට්ටු පහක කාමර 13ක ගෙදරක්. ඉතින් අද නිලමේ කතා කරන්න යන්නේ මේ කොන් ගහේ හදපු ගේ ගැන. හැම දෙයකටම කලින් මතක් කරනවා නිලමේ YouTube channel එක subscribe කරන්න, පල්ලා තියෙන රත්බල බටන් එක click කරලා, ඒ වගේම මේ video එකට like කරන්න, share කරන්න තවත් කෙනෙකුට බලන්න. අපි බලමු මේ කොන් ගහේ හදපු තට්ටු පහේ ගෙදර කතන්දරය මොකද්ද කියලා. ඉතින් අද නිලමේ කතා කරන්න යන්නේ මවිතයට පත්වන වස්තුවක්. ඇත්තටම මවිතයට පත්වෙන තැනක් ගැන. සම්පූර්ණ ගහක හදපු ලස්සන මාලිගාවක්, ලස්සන ගෙයක්. ඉතින් මෙන්න මේක තමයි ඒ තැන. ඉන්දිකය තමයි මේ හැම දෙයක්ම බලා කියාගෙන ඉන්නේ. අයිබන් ඉන්දිකය. ඉතින් මෙතන ලස්සනට බලා කියාගෙන ඔබතුමා ඉන්නවා. අපි පොඩ්ඩක් යන ගමන් කතා කරමු. මෙතන තට්ටු කීයක් තියෙනවද අයියේ? තට්ටු පහයි. තට්ටු පහක් තියෙනවා. එතකොට මේ තට්ටු පහ තියෙන්නේ ගහක කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ ගහක තමයි මේ සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ. අයියේ මේ මෙතන මේ සම්පූර්ණයෙන් කාමර කීයක් තියෙනවද? සම්පූර්ණම කාමර 13යි. සම්පූර්ණ කාමර 13යි. එතකොට වැඩ ඉවර කරලා තියෙන්නේ පහක. පහක වැඩ ඉවර කරලා තියෙන්නේ. ඉන්දිකය තමයි මේ ඔක්කොම බලා ගියාගෙන දැන් ওই පැත්තෙන් බලනකොට කෙලින්ම පේන්නේ ගහක්. නමුත් ඔබ සීළු දෙනට බලන්න පුළුවන් මෙන්න මේ හරියට ඇවිල්ලා උඩ බලනකොට සම්පූර්ණයෙන් ගහ දිගේ හදලා තියෙන විශාල මාලිගාවක් තමයි තියෙන්නේ. ඉන්දිකය දැන් මේ තියෙන්නේ බිම කොටස. පොළොවට සම්බන්ධ වෙන කොටස. ඔව් ගහේ මුල. ගහේ මුල හරිය. එතකොට දැන් මේ පැත්තේ මොනවද තියෙන්නේ? ඒ පැත්තේ රූම් දෙකක් තියෙනවා. රූම් දෙකක් තියෙනවා. කාමර දෙකක් හදලා තියෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් සුව පහසුවට ඉන්න හිටින්න සාමාන්‍ය පවුලකට අවිලා නැතින්න පුළුවන් කාමර තියෙනවා. ඔව් පුළුවන්. මේ මෙන් කාමරේ පවුලකට ඉන්න පුළුවන්. එතකොට හොඳ සැප පහසුවට හදලා තියෙනවා. අයි දැන් මට කියන්න මෙතන දැන් මේ ගහේ ගහේ කඳ කොතනද තියෙන්නේ? මෙතන තියෙන්නේ. මේ ඉස්සරහ. රයිට්. අපි යමු ඇතුළට. බලන්න දේවල් ගොඩක් තියෙනවා ඔයාලට. යන් ඉඳිකයි අපි. මේ තියෙන්නේ රයිට්. කාමරයක් ළඟම තමයි තියෙන්නේ. අයියේ මේ ගහ මොකද්ද ඉස්සෙල්ලාම කියන්නේ? කොන් ගහක්. කොන් ගහක්. කොන් ගහක තමයි මේ අපූර්ව ලස්සන ගෙදර හදලා තියෙන්නේ. මේ මාලිගාව හදලා තියෙන්නේ. ඉතින් කොන් ගහක පොඩක් කුලං වැඩිලා ලස්සනට ඉන්න පුළුවන් තැනක්. මේ හතර වටේටම හොඳ ස්වභාවික විදිහට අපිට සතුටු වෙන්න පුළුවන් ඉදිරිය නිදහසේ ඉන්න පුළුවන් ඉදිරිය. දැන් මෙතනත් ලස්සන කාමරයක් තියෙනවා සැප පහසුවෙන් ඉන්න. මේ තියෙන ගහේ කඳ මුල් ළඟම තමයි ඒ කාමරේ තියෙන. දැන් මේ පැත්තට අපිට කිව්වොත් තවත් කාමර තියෙනවද අයියේ? මෙතන නෑ. මෙතනින් ආය උඩ තියෙනවා. ආය උඩ තියෙන මේ පැත්තේ සාමාන්‍යයෙන් නිදාගෙන ඉන්න පුළුවන් ඒරියා එකක් තමයි හදලා තියෙන්නේ. මේ එහා පැත්තේ යන ගඟ මොකද්ද අයියේ? මැණික් ගඟ. මැණික් ගඟ. ඔයාලට පේනවද මේ ගහේ අතු ඒ විදිහටම තියලා මෙතන මේ උඩ ඒ විදිහටම හැම දෙයක්ම අල්ලලා තමයි මේ ඔක්කොම හදලා තියෙන්නේ. ඉතින් ලස්සනට සැප පහසුර අපිට හිතා ගන්න බැරි විදිහ තමයි මේ ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ. අපි ඔහොම එළියට යන් ඉන්දිකය. අපි කොහෙන්ද උඩට යන්නේ? එළියෙන්ද යන්න ඕනේ? ඔය එළියෙන්. එළියට ගිහින්. රයිට්. අපි එළියට යන්. කොහොම අපි එළියට ගිහිල්ලා ඉතින් ඉන්දිකය තමයි සෑහෙන මහන්සියලා මේ ඔක්කොම බලා කියාගෙන මෙතන වැඩ කටයුතු බලාගෙන ඉන්නේ. අපි යන්. අපි කොහෙන්ද යන්නේ? මෙතන. රයිට්. යා. අපි යමු උඩට. උඩට ගිහින් බලමු කොහොමද මේකේ උඩට යනකොට තියෙන ලස්සන කියලා.
එන්න මෙතනින් තමයි ඇතුල් වෙන්නට තියෙන්නේ. ඔව්. පඩිපෙළ. උඩට යනකම්ම පඩිපෙළ තියනවද? ඔව්. ඒ කියන්නේ ගහේ දැල්ලටම යන්න පුළුවන්. ඔව් දැල්ලටම යන්න පුළුවන්. එතකොට ගහේ දැල්ලටම යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉන්දියාවේ මේක හදන්න මොන වගේ ලී වර්ගද භාවිත කරලා තියෙන්නේ? මේක සම්පූර්ණයෙන්ම ලීද තියෙන්නේ? ඔව් සම්පූර්ණ ලී තියෙන්නේ. ලී වලින් තමයි හදලා තියෙන්නේ. තනිකර ලී වලින්ද භාවිත කරලා තියෙන්නේ? මේකට සම්පූර්ණ ලී තියෙනවා. ඔය ගොඩක් බරලී જાති නෑ. බරලී જાති නෑ. ඔව්. ඒව තියලා මේ බැලන්ස් කරන්න බෑනේ. ඔව්. එතකොට සවිශක්තිය තියෙන්න තමයි හදලා තියෙන්නේ. දැන් ඔයාලට පේන ඇති මේ තියෙන්නේ කෝංගයි අත්තා. ඒවා ඒ විදිහටම තියලා අර සාමාන්‍යයෙන් උත්ීමව හදනවා වගේ නෙවෙයි. මේ වගේ අනකොට මේ මම නම් උස වැඩි හින්දා හතර වටේ ඔලුවත් අදිනවා. මේ අමුතුම හැඟීමක් එන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ වගේ තැනක් දැකපුවා මේක වෙනමම හිතර හැඟීමක්නේ. අපි යමු ඉන්දිකයි උඩට. දැන් මෙතන උඩ මොනවද තියෙන්නේ? මෙතන රූම් එකක් තියෙනවා. ආ මෙතනත් රූම් එකක් තියෙනවා. ඒක තියෙනවා. මෙතනින් තව ගහක තා හදමින් පවතින එකක් තියෙනවා. තව ගහක් එකක් තියෙනවද? ඔව්. අපි මීටම මේ පැත්තටත් පොඩ්ඩක් යමු බලන්න. මෙතන තව කාමරයක් තියෙනව නේද? ඔව්. ඒකත් මේ ගහේ උත්තර අත්තක. මේ වාර බලා ගන්න පුළුවන් මේ තියෙන ගහේ කඳ. දැන් මේ පැත්තට මේ කඳ උඩ තමයි මේ තියෙන අතු. ඒව යා කරලා තමයි හදලා තියෙන්නේ. එතකොට මෙතන තව කාමරයක් නේ තියෙන්නේ. ඔව්. ආ මේකත් හොඳ සුවපහසුරේ ඉන්න හදපු කාමරයක්. ඔව්. දෙන්නෙක් ඇවිල්ලා පහසුරේ ඉන්න පුළුවා. ගහේ තවත් ඇත්තක තවත් අත්තක තවත් තියෙන තවත් කාමරයක්. හොඳ ලස්සන යන්නදක් තියෙනවා. ඒ වගේම මේ ඔයාලට පිටිපස්සේ තව තියෙනව පෙන්වන්න දෙයක් මෙතන පිටිපස්සේ එහා පැත්තෙන් මේ බලා ගන්න පුළුවන් මේ තවත් ගහක් අල්ලලා ඒක ඉන්න තැනක් හදනවා. ඉන්දිකයි මෙතනත් හැදෙන්නේ කාමරයක්ද? නැත්නම් පොඩ්ඩක් නිදහස ඉන්න පුළුවන් තැනක්ද? නත් රූම් එකක් හැදෙනවා මෙතන උඩ. ඒක උඩට යන්න පුළුවන්ද? ඔව් යන්න බෑ. හදන ගමන් නේ. හදන ගමන් තිය. මේකෙත් උඩට යන්න පුළුවන් ඉන්න තමයි හදන්නේ. ඔව්. රයිට්. එතන තියෙන තවත් ගහක් අල්ලලා හදන එකක්. අපි ඔහොම මේ යමු පල්ලෙහාට. සෑහෙන අමුතුම අත්දැකීමක්. සාමාන්‍යයෙන් මේ වගේ අපි ලංකාවේ තියෙන අපි හිතමු හොටෙල්ස් කියලා හොටෙල්ස් වල ගිහිල්ලා විවිධාකාරයේ සැප විඳින්න විවිධාකාරයේ සුවපහසුකම් විඳින්න ලස්සනට ඉන්න තැන් හොයනවා. ඒ වගේම ඩේ අවුට් යන්න තැන් හොයනවා. ඒ වගේ තැන් වල මේ වගේ දෙයක් සම්පූර්ණ ගහක් උඩ ඉන්න කතන්දරයක් දැක්කේ මං හරිම අමුතු හැඟීමකින්. මොකද මේ හැඟීම ගන්න නම් මෙතෙන් එන්න ඕන නෑ. එකපාරටම මේ හැඟීම ගන්න බෑ. එතකොට උඩට යන්නේ කොහෙන්ද? උඩට යන්නේ මෙතන. රයිට්. පඩිපෙළ නම් පොඩි ගස් අස්සේ අතු අස්සේ රිංගල හිමීට යන් ටිකක් අමුතුම අත්දැකීමක් ඒක. අපිත් එක්ක යාළුවෙකුත් වෙනවා මේ පස්සේ. මේ යන්නේ ගහේ කඳ වටේට හදපු පඩිපෙළකින් ඒ වටේට සවිශක්තියට හදලා තියෙනවා. ඒ වගේම හැම කාමර තියෙනවා. සාමාන්‍යයෙන් කාමර 13ක් තමයි වැඩි ඉවර කරලා තියෙන කාමර පහකනේ. කාමර 13ක් තියෙනවා. ඒක වටේට තමයි මේ තියෙන්නේ. දැන් මේ තියෙන ගහ වලට ආපු ගමන් බලන්න පුළුවන්. මෙතනින් පඩිපෙළක් තියෙනවා උඩට යන්නනේ. එතකොට මේ පැත්තට මෙතන රූම් එකක් තියෙනවා. ආ රයිට්. මේ පැත්තෙත් කාමරයක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි උඩට යමු. මෙතනින් යනකොට කාමරයක් තියෙන්නේ. මෙන්නිට නගින්න ඕනේ. නිදහසේ ගිමන් හැරෙන්න පුළුවන්. චූටි චූටි පඩි වෙල් වලින් නැගලා යන්න තියෙන්නේ. ඒ වගේම මේ යන අතරමඟ හොඳ තැනක් තියෙනවා පොඩ්ඩක් නිදහසේ ඉන්න. සාමාන්‍යයෙන් ගහක් උඩ මෙහෙම වාඩි වෙලා ඉන්න හම්බෙන්නේ නැහැ නේද? මෙහෙම ගහක් උඩ වාඩි වෙලා ඉන්න නම් හම්බෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් මේකේ අර තව දැන් ගහක් උඩ ඉන්නවා කියපුවම අපි කාමරයක් පෙන්වන්න අපිට බැරි වුණානේ. ගහ උඩ ඉන්නේ කොහොමද කියලා ඉන්දික අපි යම්කෝ. දැන් මෙතන කාමරයක් තියෙනවා. මේ ගහ උඩ තියෙන කාමරයක්. දැන් උඩම ඒවා නම් හැදෙන ගමන්නේ. හිමීරිමීට ඒකටත් පොඩ්ඩක් යන්. රයිට්. මේ අපි ගහේ අතු දිගේද මේ යන්න හදලා තියෙන්නේ? ඔව්. ගහේ අත්ත දිගේ එහෙමම ලී ගහලා උඩට පාර හදලා තියෙන්නේ. ඔව්. රයිට්. පොඩ්ඩක් බලන්න මේ කාමරේට ඇතුල් වෙන තැන. සේ හැටියට නම් ඇතුළට යන්න ටිකක් අමාරුම තමයි යන්න ඕනේ. ඔව්. රයිට්. මේ තියෙන්නේ ගහේ මුන්තිර ලස්සන්ට ඉන්න හදපු කාමරයක්. මේකේ හතර දිනකට ඉන්න පුළුවන් නේද? ඔව්. නිදහසේ අමුතුම අත්දැකීමක් විඳින්න තමයි මේක හදලා තියෙන්නේ. මෙතන ජනේලයක් තියෙනවා.
එළිය විවේකත් පේනවා ලස්සනයි මේ ගහේ එක්තරා අත්තක් උඩ හදලා තියෙන කාමරයක් ඉතින් මේ වගේ තැනක් කොහොමද හරියටම අපි විඳින්නේ අන්න ඒක විඳින්න නම් මෙතෙන්ට ඇවිල්ලා විඳින්න ඕනේ ඒක එහෙම තමයි ඉන්දිකා හරි කතාවනේ ඔව් මෙතෙන්ට ඇවිල්ලා බලන්න ඕනේ මේ වගේ ගහක අතුවස්සෙන් සාමාන්‍යයෙන් අපේ ගෙදරක ඉන්න බෑනේ ඔව් ඉතින් අපි හිමීට හිමීට පල්ලම් බහිනවා අමුතුම අත්දැකීමක් සාමාන්‍යයෙන් අපිට ජීවිතේටම ගන්න බැරි අත්දැකීමක් මේක අපි යමු උඩට ඉන්දිකායේ පොඩි පඩිපෙල් තියෙන්නේ ඔව් මන්නම් ශරීරයේ විශාලත්වයෙන් හින්දාම වගේ දන්නේ නැග ගන්න තමයි මෙතන ඉඳන් උඩට තමයි හදන්න තියෙන්නේ නේ ඔව් අපි මේ හිමීට හිමීට උඩටම නගිනවා දැන් අපි ගහේ දැල්ලටම යන්න පුළුවන්ද අයිය පුළුවන් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ යන අතරමඟදී මේ ගහේ කඳ වටේට තමයි මේ පඩිපෙල තියෙන්නේ කොන් ගහේ කඳ වටෙන් තමයි අපිට යන්න තියෙන්නේ මෙතනින් උඩට තියෙන කොටස තමයි හදන්න ඉතුරු වෙලා තියෙන්නේ විද ලැස්තින්නේ හොඳ සුන්දර හුලඟක් විඳගෙන ගහේ උඩට යන්න එතෙන් ඩාපොම හොඳ හුලඟක් එනවා අතුත් තියෙනවා ගහේ මුදුනට යන්න යන්න අපි තව සුට්ට දුරක් යන්න තියෙනවා මෙතනින් එහාට කාමර හැදෙන්න මේ තියෙන්නේ අයියේ ඔව් සාමාන්‍යයෙන් අර කාමර වගේම ඔව් මේ කාමරත් හැදෙනවා ඔව් ඉන්දිකායේ දැන් කොච්චර කාලයක් වෙනවද මේක හදලා අවුරුදු 6ක් වෙනවා හරියට අවුරුදු 6ක් වෙනවා දැන් මේ කොටස දැන් තමයි මේවා කරන්නේ නේ ඔව් එතකොට සවි ශක්තිය තියෙන්න ඔයාලට හිමීට හිමීට උඩට එනකොට පේයි මුළු අවට තියෙන පරිසරය ඔක්කොම පේනවා අයියේ මේ එහා පැත්තෙන් මැණික් ගඟ නේද යන්නේ ඔව් මැණික් ගඟ එකපස්සෙකින් මැණික් ගඟ තියෙනවා අනිත් පැත්තෙන් කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ පේනවා එතකොට වැඩිහිටි කන්ද පේනවා එතකොට මේ තියෙන්නේ කෝංගහේ දැල්ල මේ තියෙන කෝංගහේ දැල්ල එතකොට මේ ඉන්නේ අපි කෝංගහ මුදුනේ එතකොට මුදුනම තන මේක ඔව් අවසාන කෙලවර අවසාන කෙලවර මේක මෙතනත් අදින්නේ කාමරයක් එතකොට ඔව් එතෙන් ඩාපුවම ඔයාලට පේන ඇති මේ අවට වට පිටාවේ හැම දෙයක්ම දැන් සාමාන්‍යයෙන් ගෙදරක මේ වගේ දෙයක් සාමාන්‍ය ගෙයක් මේ වගේ තැනක හදන්න ඒක හීනයක්නේ හීනයක් කියන්නේ ඒක හීනයක්ම හීනයක් සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් හිතන්නේ නැහැ නමුත් මේ වගේ තැනක ඉන්න ලැබීම කොච්චර සතුටුදායකද අයිය දැන් මේක සවිශක්තිය මේ වන්ට දැන් ගහට කොහොමද ගහට හයි කරලා තියෙන ඇන දාලාද මොනවා කරලාද මේකේ ශක්තිය පිළිබඳ අපි කතා කරමු කේබල් ගහලා තියෙන කේබල් ගහලා තියෙන එතකොට කේබල් දාලා තියෙන වලවල් මේ සේරතම හැබැයි මොන හුලඟාවත් උඩ යන්නේ හැරේ මෙහෙ කිසිම දෙයක් වෙන්නේ නැහැ ඒකෙන් තොරව කේබල් ලොක් දාලා සම්පූර්ණ ගහට හයි කරලා කේබල් දාලා තියෙන එතකොට සවිශක්තිය ගැන කිසිම දෙයකට බයන්න නැහැ හුලඟාවත් යන්නේ නැහැ යන්නේ නැහැ කේබල් වලින් ගෙල්ලා තියෙන කේබල් වලින් හත්පත් වෙලා තමයි තියෙන්නේ ඒකින්ද මේ උඩම තන ඉන්න කිසිම බයක් වෙන්න ඕනේ නැහැ කිසිම බයක් වෙන්න ඕනේ එතකොට ඔයාලට පේන ඇති හොඳ හුලඟක් එනවා හිත නිවෙනවා ඒ වගේම පොඩි හුලඟත් එක්ක මේකට සුට්ටක් අර ගහත් එක්ක හිමීට හිමීට පැද්දෙනවා එතකොට අමුතුම හැඟීමක් තමයි තියෙන්නේ මේ වින්දනේ ගන්න නම් මෙතෙන්ට එන්න ඕනේ මොකද මේ වගේ තැනකට අවිලා බලන්න ඕනේ සාමාන්‍යයෙන් ගහක දැල්ලක මෙන්න මේ විදිහට ඉඳ හම්බෙන්නේ නැහැ නේද අපිට ඉතින් ඒ වගේ හොඳ අතික කොන්න හුලඟක් නම් එනවා ටක් එහාට මෙහාට එනවා බය වෙන දෙයක් නැහැ උනාට නේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් අපි දැකපු මේ ලස්සන තට්ටු පහක් විතර උඩට හදලා තියෙන ලස්සන මේ ගේ හදපු මේ ගහක් උඩ හදපු මේ ගෙදර මේ මාලිගාව බලලා පල්ලෑර හිමීට බැස්ස වලට පේන ඇති හරි ලස්සන සුන්දර වටපිටාවක් මෙතන තියෙන්නේ ඉන්දිකයි දැන් මෙතෙන්ට කෙනෙක්ට එනව නම් කොහොමද එන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන එන්නේ කතරගමට ඇවිල්ලා කතරගමින් එන කතරගම ඩිපෝ එක ඩිපෝ එක ළඟින් වමට දාලා කෙලින්ම එනකොට අහු වෙන බැරියල් එක ළඟින් දකුණට දානවා නාගා වීදියේ පළවෙනි පටුමඟ ඔව් ඒ පාරේ කෙරවලටම කෙරවලේම තමයි තියෙන්නේ. ඒ කියන්නේ කතරගමට ඇවිල්ලා කතරගම ඩිපෝ එක ළඟින් වම් මත පැත්තට තියෙන පාරේ දිගටම ආපුවම හම් වෙනවා බැරියල් එකක්. ඒ බැරියල් එකෙන් දකුණට දානකොට නාගා වීදිය පාර. නාගා වීදිය පළවෙනි පටුමඟ. ඔව් පටුමඟ. ඒ පාරේ කොනේම තමයි මෙන්න මේ තැන තියෙන්නේ. ඉතින් ඕන කෙනෙකුට එන්න පුළුවන්. අපි සම්බන්ධ කරගන්න දුරකථන අංකයකුත් කියමු. 077 157 5626. ඒ නම්බර එකට කතා කරලා ඔන්න විස්තර දැනගන්න මෙතෙන්ට එන්න කරන්න ඔන්න ඔයාලටත් අවස්ථාවක් තියෙනවා මේ සතුට විඳින්න මේ හැඟීම විඳින්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි හැමදාම විශේෂ දේවල් ඔයාලට පෙන්වන්නේ මේ දේවල් ඔයාලට විශේෂයි මෙන්න මේ දේවල් දකින්න ඕනි කියන චේතනාවෙන්. ඉතින් අදත් පෙන්වුවේ
හිත නිවන තනක් ගැන ලංකාවේ කෝන් ගහක සම්පූර්ණයෙන් කෝන් ගහක් උඩ කෝන් ගහේ දැල්ලට එනකම්ම තට්ටු පහක හදපු ලස්සන මාලිගාවක් ලස්සන ගෙදරක්. ඉතින් ඔන්න අවස්ථාව තියෙනවා කැමති නම් ඇවිල්ලා බලා ගන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා ඉඳලා යන්න පුළුවන්. මේ ඉන්නේ ඉන්දික අයියා මෙයා තමයි මේ තැන බලා ගන්න. එහෙනම් අපි යන්න හදන්නේ යන කලින් මතක් කරනවා විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් පෙන්නන්න. ඒ වගේම නිලම YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න ෂෙයා කරන්න තව කෙනෙකුට බලන්න. එහෙනම් අපි ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.